ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කරන මට්ටමට වැටුණු එක අතකින් හොඳයි. මොකද අපි ක්‍රිකට් වලින් ඉන්න තැන ගැන කණ්ඩායමට වගේම අපේ ප්‍රේක්ෂකයන්ටත් බලා ගන්න මේ තරගාවලිය හරහා පුළුවන්. ටෙස්ට් මට්ටමේ නැති කණ්ඩායම් පවා දැන් ක්‍රිකට් වලින් යම් මට්ටමක ඉන්නවා කියන දේ හොඳටම පැහැදිලියි. අපි තරගාවලියේ මේ වෙනකම් මුහුණ දුන්නු තරග හැම එකක්ම ජයග්‍රහණය කළා. අපිට තරගයට කලින් තරගයේ ප්‍රතිඵල අනුමාන කරන්න තරම් පොඩි කණ්ඩායම් පොඩි නැහැ කියන දේ දැන් පොඩි කණ්ඩායම් පෙන්නලා තියෙනවා. ශ්‍රී ලංකා සහ නෙදර්ලන්තය අතර තරගය අවසන් වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය හිමි කර දෙමින් උනත් තරගයේ පළවෙනි පන්දුවේ ඉඳන් අවසන් පන්දුවට කලින් පන්දුව වෙනකම්ම තරගයේ ජයග්‍රහණය තබා ගන්න නෙදර්ලන්ත කණ්ඩායම සමත් වෙනවා. මෙතෙන්දී නෙදර්ලන්ත නායකයා ශ්‍රී ලංකා කණ්ඩායම පරාද කරන්න දරුණු සටනක් කළත් අත්දැකීම් අඩුකම එක්ක ඒ සටන පරාද වෙනවා. තරගයේ පරාජයෙන් පස්සේ නෙදර්ලන්ත නායකයා කිව්වේ මෙහෙම කතාවක්. ඇත්තටම කනගාටුයි අවසාන ප්‍රතිඵලය ගැන. මොකද අපි තරගයේ පුරා හොඳට සෙල්ලම් කළා. තරගයේ භාගයක් අවසන් වෙද්දී තරගයේ පාලනය අපි අතේ තිබුණේ. අපි හොඳට පන්දු යවලා ශ්‍රී ලංකා ප්‍රතිකරු අඩු ලකුණු ගානකට දවා ගන්න සමත් වුණා. කොහොම වුණත් ධනංජය සෙල්ලම් කළ ඉනිම විශිෂ්ට ඉනිමක්. ඒ ඉනිම තිබුණත් අපි හිතුවේ තනතිල්ලේ ලකුණු 250ක් 60ක් තියෙනවා කියලා. ඉතින් අපි පීඩනයක් නැතුව තමයි පහර දෙන්න ආවේ. මුලින් කඩලු දවාගෙන එයාලා ලොකු පීඩනයක් එල්ල කළා. වනිදු තීක්ෂණ දෙන්නට පුළුවන් තරම් ස්වීප් පහර ගහලා ලකුණු අරගෙන එයාලගෙන් බේරෙන්න තමයි මම උත්සාහ කළේ. අපේ අවසන් වෙනකම් ප්‍රතිකරු ඉන්න නිසා වැඩි අවස්ථාවක් මම අරගෙන ලකුණු ගන්න ඕන කමක් උනේ නැහැ. කොහොම වුණත් අවසානයේ අපි පරාද වුණා. මේ තරගාවලියේ හැටි එහෙම තමයි. මොකද තරගයේ අවසන් වෙනකම් මොනවා වෙනවද කියලා හිතා ගන්න බෑ. කොහොම වුණත් ඉස්සරහ තරග හොඳට කරලා ඉස්සරහට යන්න හිතාගෙන ඉන්නවා. ඔය විදිහට තමයි දිනන්න සැලසුම් හදලා අවසානයේ පරාජයකින් අවසන් වුණු තරගයට පස්සේ නෙදර්ලන්ත නායකයා අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket video නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.